IBOAN this big time. Other doing good day. Pahasrainian, Catholic Dadme Padam Malawi. Mahotam Devan and Mahan said the Katakar me and the Tema way at the day. Namuini Padam again and die. Akne Sudan and win. Isilam, Siala de Palamo, Devan and Mahan say Samaka. Mohotan Katakaran with it, Sudan and win. Pitagit, Putreagit, Spring to Santugit. Namin, Amin. Adil Divyani, Akrata, Mevan Avastava, Labayan, Akyobahan Satan, Tutikudan. Obahan Satan, Gauravan Mithan, Artan Mithan, Ida, Jesuvali, Katakiri Mathulan, Obahan Seha Samakan, Obahan Seta Adari, Jeevan Pan. Apatavashivaram, Dani Kalaman. Etulin, Obahan said a present that one visit, Jiva Vandata, Upper Minimum. Amen. Itagi, Putreali, straight to Santuki, Nami, Amen. Adil Dwe Putti, Adapi Padani Matu Kalpamai, Jesus Swansi again, no ya. Missella, eating our come. Put a little good actress and me eat it a hand, eat it a guy and a caran. Me eat it cover, dana put a la duella, me eat it cover, pick a man, guy and a caran. Suralu Mandala කියලා කියන්නේ දුවේ පුතේ
ස්වර්ග රාජ්‍යයට. අපි කියනවා අපි කතා කරනවා ස්වර්ග රාජ්‍යයේ ඉන්න අපගේ දෙවිපියාණන් වහන්සේට. සැබැවින්ම ඔබසේ නාමය කියන්නේ අපි උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ අපි කියනවා පොතේ ලස්සන වචන ටිකක්. පැමිණියු මෙලොවේ ඔබේ රජධානී ඉටුවේ ඔබේ අඳිනුනේ. අපි මේ ලෝකෙට එන්න කියලා කියනවා ස්වර්ග රාජ්‍යයට. ඔබලා අහලා තියෙනවා ස්වර්ග රාජ්‍යය කියන්නේ හරිම ලස්සන තැනක් කියලා. ඒ ලස්සන ගුණාංග මේ ලෝකයේ තුල ඇති වෙන්නටයි කියලා අපි මේ ගීතිකාවෙන් ගායනා කරමු. දින දින අපේ බත දිනු මෙන සමිතේ අප පව සැම කමන්නේ. අපේ අත්‍යවශ්‍ය දේවල් අපිට එදිනෙදා ජීවත් වෙන්නට ඕන කරන දේවල් අපි දෙවියන් වහන්සේගෙන් මේ ගීතිකාව තුලින් ඉල්ලනවා. ඒ වගේම තුලින් පුතේ අපි අදින් වැරදි සිද්ධ වෙනවා. ඒවට සමාව දෙන්නයි කියලා අපි මේ ගීතිකාව තුලින් ගායනා කරනවා. අන්වය ගැන අප ඉවසන ලෙසිනේ විපතින් අප අනිත්‍යයත් වැරදි කරනවනේ අපි විතරක් නෙමෙයි. ඒගොල්ලෝ වැරදි කරනකොට අපි තරහ ගන්නේ නැතුව ඉවසලා ඒ අයට සමාව දෙන්නයි කියලා මේ ගීතිකාවෙන් කියනවා. ඒ විතරක් නෙමෙයි. අපි දෙවියන්ගෙන් ඉල්ලනවා අපිට එන කරදර විපත් මේ හැම දෙයකින්ම අපිව මුදා ගන්නයි කියලා. හරිම ලස්සන ගීතිකාවක් නේද දුන්නේ. ඔව්. අපි මේ විවිධ අවස්ථාවල දුවේ පුතේ මේ ගීතිකා ගායනා කරනවා. පුතාලා දුබල අහලා ඇති අපි දේව අම්මට ජේසුට සුද්ධාත්මයන් වහන්සේට සුද්ධවන්තයින්ට ගීතිකා ගායනා කරනවා. මම දැන් මේ ගායනා කරපු ගීතිකාවේ වචන අහනකොට පුතාලට දුබලට කිතුනද මේ ගීතිකාවෙන් අපි කතා කරන්නේ කාටද කියලා? ඕ මන් දන්නවා පුතාලා දුබල කියාවි දෙවිපියාණන් වහන්සේටයි අපි මේ ගීතිකාවෙන් කතා කරන්නේ කියලා. ඔබතුන් බින්දුවේ පුතේ ඔයාලා හරියටම හරි. මේ ගීතිකාව ඇහෙනකොට ගායනා කරනකොට දුබල පුතාලට අපි නිතර කියන අපිට නිතර ඇහෙන යාවක් කියන මතක් වුණාද කියලා කල්පනා කරන්න. උදුවේ පුතේ මං හිතන්නේ ඔයාලට ඇත්තටම මතක් වෙන්නේ නැති. අපි නිතර කියන යාඥාවක්. මං ඇහුවොත් මොකක්ද කියලා ඔබලු කියාවි. ස්වර්ගයේ වැඩ සිටින යාඥාවක්. උදුවේ පුතේ ඒක තමයි ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. අපි දෙවිපියන් වහන්සේට කතා කරන යාඥාවක්. පුතාල දුවල දන්නවද මේ යාඥාවට කියන තවත් තමක් කියෙම මං හිතනවා පුතාල දුවල දන්නවද කියලා. මොකද්ද පුතේ දුවි? ස්වාමිවා ආරාධනා. මොකද්ද? ස්වාමිවා ආරාධනා. ඒ පුතේ දුවි අපි මේ යාඥාවට ස්වාමිවා ආරාධනාව කියලා කියන්නේ. ලස්සන මම පුතාල දුන්නට කියලා දෙන්න ඇයි අපි මේකට ස්වාමිවාන් ආරාධනාව කියලා කියන්නේ. පුතේ දුවේ ජේසු මේ ලෝකේ ජීවත් වෙන කාලේ ඒ කියන්නේ ඔයාලා අපි වගේ මිනිස්සෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන කාලේ ජේසු ගහමින්ම ජේසුට ගොඩාක් ආදරේ කරපු කට්ටියක් හිටියයි කියලා පුතාල දුවලා දන්නව නේද? කවුද ඒ? ඒ තමයි ජේසුගේ ආදරණීය ගෝලියෝ ටික. එයා ඒගොල්ලන් ජේසුට ආදරේ කළානේ. ජේසුත් එක්ක තැන් තැන් වල ගියා. ජේසුත් එක්ක ජීවත් වුණා. එකට කෑව බිව්වා. ඉතින් දුවේ පුතේ මේ ජේසුගේ ජීවිතේ හැම දෙයක්ම මේ ගෝලියෝ දැක්කා. ජේසු කරපු කීප දේවල් දැක්කා. එක සුවිශේෂී ගුණාංගයක් මේ ගෝලියෝ ජේසු තුල දැක්කා. දී ජේසු ඕනම වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ වැඩේ කෙරුවට පස්සේ සමහර වෙලාවට ඉර උදා වෙන්න ඉස්සෙල්ලා
ඉර බැහැගෙන ගිහිල්ලා නින්දට යනකොට ජේසුස් නිස්කලංක තැනකට ගිහිල්ලා අමුදෝ එක්ක ඉතාම ආදරෙන් දයාබරව කතා කරනවා දැක්කා. ඕලේ හිතුවා කවුද මේ කතා කරන කෙනා? ඕලේ හිතේ නම්ුදේ ජේසුස් මේ කතා කරන්නේ පියාණන් වහන්සේ සමග. කොච්චර ලස්සන සම්බන්ධතාවයක් තියෙනවද කියලා ගෝලෙන්ට දැනුණ පුතේ. ඒක නිසා මේ ගෝලෙන්ට ඕන වුණා සුභගේ දෙවියන් වහන්සේ සමග කතා කරන්න. ඒ වගේ ආදරෙන් ඉන්න. එතනස ගෝලේ ජේසුස්ට ගිහින් කියනවා අනේ ජේසුනේ අපිටත් ඔබ වහන්සේ වගේ දෙවියන් වහන්සේට කතා කරන්න කියලා දෙන්නකෝ කියලා. මොකද මේ පොළොවේ දේශතෝරගත්තේ සාමාන්‍ය ජනතාව අතරින් කියලා පුතාරදුවල අහලා ඇතිනේ. ඉතින් මේගොල්ලන්ට ජේසුට කතා දෙවියන් වහන්සේට කතා කරන්න කොහොමද කියලා හරියට තේරුමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ජේසු මේගොල්ලන්ට කතා කිව්වා. කතා කරලා කිව්වා මෙන්න මේ විදිහට දෙවියන් වහන්සේට කතා කරන්න කියලා. මෙන්න මේ දැන් පුතාලා දුවලා දකින්න මෙන්න මේ ආඥාව තමයි ජේසු එදා දෙවියන් වහන්සේට ඕලෙන්ට කතා කරන්න කියලා දුන්නේ. මේ ආඥාව තියෙන්නේ පුතේ දුවේ ජේසුගේම වචන. يعني අපේ ස්වාමීන් වහන්සේගේ වචන. ඒ නිසා ස්වාමීන් වහන්සේ වඩාල නිසා අපි මේ ආඥාවට කියනවා දුවේ ස්වාමීවා ආරාධනාව කියලා. එහෙනම් පුතාලා දුවට තේරෙනවා ඇති ඇයි මේ ආඥාවට ස්වාමීවා ආරාධනාව කියන්නේ කියලා. මේ ආඥාව තමයි පුතේ දුවේ අපේ ආඥා අතර තියෙන උතුම්ම වැදගත්ම ආඥා. ඒකට හේතුව තමයි මේ ආඥාවේ තියෙන ජේසුගේම වචන. එහෙනම් පුතේ දුවේ අපි දෙවියන් වහන්සේට එදා ගෝලිය වගේ මේ ආඥාව තුළින් කතා කරන්නට ඕනි. ජේසුට ලං වෙන්නට ඕනි. පෙළ පොතේ 5 වෙනි පාඩමේ සඳහන් වෙලා තියෙනවා. පුතාලා දුවලා ගෙදරදී ඒ පාඩම කියවගන්න. මං කිව්වනේ දුවේ පුතේ මේ ආඥාව එදා ගෝලෙන්ට ජේසු කියලා දුන්නට ඒක කිව්වේ ගෝලෙන්ට විතරක්ම නම් නෙවෙයි. ඒක ජේසු එදා කියලා දුන්නේ අපිටත් එක්ක. ඉතින් පුතාලා දුවලට මතක් වෙනවද මේ ආඥාව අපි කියන විශේෂ අවස්ථාවේ? ඔව් මම හිතන්නේ මතක් වෙනවා ඇති. දැන් පුතාලා දුවලට මේ පේන්නේ අපි මේ ආඥාව කියන විශේෂ අවස්ථාව. මොකද්ද දුවේ පුතේ ඔය අවස්ථාව? ඕක තමයි අපේ උතුම්ම දිව්‍ය පූජා යාගය. පුතාලා දුවට මතකයි නේද? අපි ওই ආඥාව දිව්‍ය පූජා වෙලාවේදී උච්චාරණය කරනවා. බලන්න පුතේ අපි ඔක්කොම නැගිටලා ලස්සනට ඒ ආඥාව අපි පල්ලේ කිසිම ભેදයක් නැතුව එකම තාත්තෙට එකම දරු කැලක් විදියට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් කියලා කතා කරනවා. කොච්චර ලස්සන අවස්ථාවක්ද. අපේ ගමම පල්ලියේ ඉන්න හැම දෙනාම දේවතාත්තගේ දරුවෝ විදියට දේවතාත්තා ගාව රැස්සෙන ලස්සනම ලස්සන අවස්ථාවක් දිව්‍ය පූජාව. ඒ දිව්‍ය පූජාවේදී අපි ඔක්කොමල මේ ආඥාවෙන් දීපලන් මාසෙට කතා කරනවා. දුන පුතාලට මතක් වෙනවද වෙනත් අවස්ථාවක්? ඔබේ පුතේ මං හිතන්නේ මතක් වෙනවා. පුතාලා දුවලා ගෙදරදී හවසට පවුලේ අය එකතු වෙලා ජපමාලේ උච්චාරණය කරද්දී ඔබේ පුතේ ජපමාලේ උච්චාරණය කරද්දී අපි මේ ස්වර්ගීය වැඩ සිටින ආඥාව එහෙමත් නැත්නම් ස්වාමිවත් ආරාධනාව උච්චාරණය කරනවා. දුවල පුතාලට පේනවා ජපමාලේ තියෙන ඔය තනි ඇට තියෙන හැම අවස්ථාවකදීම අපි කියන්නේ ස්වර්ගයේ වැඩ සිටින ආඥාව. අපි ජපමාලේ උච්චාරණය කරන්නේ පුතේ දේව මෑණියන්ට භක්තිය විදිහට නම් තමයි. ඒ වුණාට අපි ජීවත් වෙන්නේ දේව මෑණියන් තුලින්
දෙවිපියන් වහන්සේ වෙතේන ලස්සන ගමනකනේ. ඒ නිසා අපි ජපමාලය තුළින් මේ යාඥාව උච්චාරණය කරනවා. ඊට පස්සේ ඉන්න පුතාලා මේ යාඥාව උච්චාරණය කරද්දී බොහොම ලස්සනට භක්තියෙන් උච්චාරණය කරන්නට ඕනි. ඉතින් දුවේ පුතේ මේ යාඥාව උච්චාරණය කරනකොට උච්චාරණය කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්නට ඕනි. අපි යාඥා කරන එක එක විලාසයන් තියෙනවනේ. සමහර වෙලාවට අත් දෙක බැඳගෙන, ඇස් දෙක පියාගෙන, දණ ගහගෙන අපි යාඥා කරනවා. හැබැයි පුතේ, ජේසු ගන්නකො මේ උතුම්ම යාඥාව අපි කිසිම වෙලාවක වාඩි වෙලා උච්චාරණය කරන්නේ නැහැ. අපි නැගිටලා අත් දෙක දෙපසට විහිදවලා චුට්ටක් පොළොව හෙලින් කරලා හරියට අපි ස්වර්ගයේ දිහා බලන් ඉන්නවා වගේ අපේ දේවතාවට මේ ඉරියව්වෙන් තමයි පුතේ ඒ ආඥාව උච්චාරණය කරන්නේ. ඔන්න දැන් පුතේ බලන්න මේ ආඥාවේ වචන ටික අපි උච්චාරණය කරන ආකාරය මම තලදුරට පෙන්වන්නට යන්නේ. ඔන්න බලන්න මම ඒ ආඥාව කොහොමද අර තලදුරට මම කියලා දුන්නේ ඉරියව් තුළ ඉඳගෙන ලස්සනට උච්චාරණය කරන්නේ කියලා. නිවැරදි ඉරියව් යොදාගනිමින් නිවැරදි වචන උච්චාරණය කරමින් මම කියනවා තලදුරට. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙතුමින්ද සිදු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කර මැනවි. අපට වරද කරන අයගේ වැරදී අප කමා කරන්නා නොවේ. අපගේ වැරදිද කමා කර. පාප අවස්ථාවක් අසු වීමට අපට ඉඩමදී. අයහපතින් දිදුවේ වැරදැක්කීමේ යාඥාව මම උච්චාරණය කරපු විදිහට එම්මගේ මුතල දුවරටත් පුළුවන් ඒ වගේ වහන්සේට මේ වැරදි ඉරියව්වේ මේ වැරදි වචන උච්චාරණය කරමින් කියන්න. එහෙනම් අපි කියමුද? දැන් පුතාල හැම කෙනෙක්ම මාත්‍රික නිවැරදිව වචන උච්චාරණය කරමින් කියවන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන්, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නා මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතේ ඔව් ආදරණීය පුතේ, අපි මේ යාඥාවෙන් අන්නේ විදියට දෙන්න සිට කතා කරමු. හැබැයි ඉතින් අපි කාට හරි කතා කරනකොට ඒ අපි කතා කරනදී තේරුමක් ඇතිව අපි කතා කරන්නට ඕනේ. එහෙම නේද? එහෙනම් අපි මේ උතුම්ම යාඥාවේ තේරුම ඉතා සරලව බලමු. අපි දේවතාවට මොකද මේකින් කියන්නේ කියලා පුතේ දුවේ පුතාල දුබල මේ ආඥාව ගැන තව ඉදිරි පාඩම් වලදී ගොඩාක් ගැඹුරින් ඉගෙන ගන්නවා. ඒ නිසා අපි මේක සරලව දැන් බලමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන්. කියලා අපි කාර්ය පුතේ දුවේ කතා කරන්නේ අපේ දේව තාත්තට අපි කතා කරන්නේ. ඊළඟට දුවේ පුතේ අපි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඒ තමයි පුතේ අපි දෙවියන් වහන්සේගේ නාමයට ගරු කරනවා. ඊළඟට බලන්න අපි කියනවා ඔබ වහන්සේගේ රාජ්‍යය කියන්නේ. ඒ කියන්නේ අපි උත්සාහ කරන්න ඕන පුතේ මේ ආඥාවෙන් කියන්න වගේ දෙව රාජ්‍යය කියන ගතිගුණ මේ ලෝකේ ඇති කරන්න. ඊළඟට බලන්න පුතේ අපි මොනවද කියන්නේ? ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවෙහිද ඉටු වේවා.
අසුවීමට අපට ඉඩ නොදී අයහපත් පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාතුගේ නම් එනතුයි පුතේ අදට අපේ පාඩම අවසන්යි පුතර දොලද ජේසු පිළිබඳ